ධර්න දක්ෂිනාවේ දේශකාණන් වහන්සේ පූජ්‍යපාද වාතරත් මයින්ත ස්වාමින් වහන්සේ පෞසරයි ස්වාමින් වහන්ස සාදු සාදුුසාදු සමන්තහා චක්හවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද් ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවනකාලු අයං බදන්තහා දම්ම සවන කාලු අයං බදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුුව පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතහාගතස්ස සබ්බ්ޏුුණෝ, සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසුුව පටිහතඥානෙචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස තතහාගතස්ස සබ්බнюුුණෝ, සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතුූ සබ්බදම්මේසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්්‍ය සත්තුත්ත මස්සෙ දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මත්සාමිස්සෙ. අතහාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනුවේවා මති්‍ය දුෘෂ්ටික වචනයක් පිටිනු බේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනු බේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සක්තිමූ බුද්ධ ව්චනය භාග්‍යුතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සතති ධරමීමම අවබෝධ කර ගනිත්වා සාධූ 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 සද්ධර්ම ශ්‍රාවක කාරුනිික ගුණගරුක පිින්මත්නී අද දවසේදීත් පිවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි නිෙදගුවන් නාලිකාවේ රිදා ධර්ම දක්ෂිනාව සඳහා අපේ පිවොතුන් අද දවසත් සම්බන්ධ වෙලා බලාපොරොත්තු වන්නේ වටින දහම් කරුණුටිකක් තමන්ගේ ජීවිතට එකතු කරගන්න එයනු අපි මේ දවස්සල බොහෝම සුවිශේෂී මාතෘකාවක් කොස්සේ මේ දේශනාපිළ දේශනා කරගෙනාව. භාග්‍යියුතුන් වහන්සේගේ සම්බුද්ධ සාාසනයහි ප්‍රත්්‍යදායකින් අතරින් අග්‍රස්ථානය ලැබූ. ධර්මාශෝක මහනිරදූන් පිළිබඳවයි අපි මේ විදියට සාකච්ඡා කරගෙන යන්නේ. පසුගිය සතිය දේශනාවේ අපි නිමාවට පත්කළා ධර්මාශෝක මහරජ්ජරූ අසූහාරදාහක් වෙහෙර විහාර හදලා ජම්බූදදීපේම ඒ සියලු කටයුතු නිමාවට පත්වෙන කාලයේ, ඒ වෙහෙර විහාරවල්වල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සරවඥ ධාතුන් වහන්සේලා කොයිනම් වැඩ ඉන්නවද කියලා විමසන්න පටන්ගත්තා එතිගේ අනුව ධර්මාශෝක මහර අයිතුමාට ඒවැනි විට අවුරුදු එකසී විශස්සක් සම්පූර්ණ කරල හිටපු මහතෙරුන් වහන්සේ නමක් කුඩාකාලේ තමන්ගේ ගුරු හාමුදුරුව පෙන්නපු එක්තරා ස්ථානයක් පෙන්නලා මේ තැරනම් ධාතු නිධානයක් වේයයි කියලා උන්වහන්සේගේ මගසලකුණින් ඒ ධාතුන් ධාතු ගර්භය පරිීක්ෂා කරලා ධර්මාශෝක මහරයිතුමා ඒ ධාතුන් වහන්සේලා ලබාගන්නවා තිං අන්නේ තැනටෙනකං පසුගේ සති අපි දේශනාව අවසංකලා එති ඒ දේශනාව අවසාන්‍ය අපි පංහතුන්ට පම්බොහෝම සුවිශේෂී ගාතා පෙළක්කිව්වා පි භාගිතුන් වහන්සේ වන්දනා කරන විවිධ ගාතා අපේ පින්වතුන්ට කියලදීල තියෙනවා ති බොහෝම සතුටුයි නොෙක් ටැංවලට ගියාම ඒ අය ඒ ගාතාවල් ලියාගෙන කටපාඩන් කරලා ලෝවතුරා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනකොට ඒ ගාතාවල් වන්දනා කරන්න ඒ උනන් දවෙලල් තියෙනවා සමහර දේශනාවන් වලට ගියාම එත්තු අපිටැවිල් ඒව පෙන්නනවා ඒ ගාතාවල් කටපාඩන් කරගෙන දැන් භාගතුන් වහන්සේ අපපි වදනා කරනවා කිලමේ ගාතාවල් කියා අපි පහගේ කාාල්‍ය අපේ පෙන්ගොත්තුන්ට කියල් දුන්න නවාමි වීර කියල ගාතා පෙලා ඒවගේම බුද්ධ වන්දනාවට එකතු කරගන්න පුළුවන් තවත් විශේෂ ගාතා පෙළක් තමයි පසුගිය සතියේ දේශනාව නිමාවට පත් පෙන වෙලාවෙ කිව්ේ එතැනද ඇතරම ගාථ ටික කිය ගන්න විතරයි පොළුවන්කමත් තිබුණේ ඒ අර්ථය පැහැදිලි කරන කාලයක් ගන්න බැඩවුුණා තිනමත් අපි පින්හතුරු පොරුන්දුු අපි අධදේශනාව ආරම්භේදිී ඒ ගාතාටික විස්තර කරල දෙන්නන් කියලා. මේ ගාතාපිල සංග්‍රහවෙලා තියෙන්නේ මහා පරණිබ්බානු සූත්‍රයේ තිමිවායේ ඉතියනෙ වැදගත්කම තමයි උතුම් මහරහතන් වහන්සේලා වැඩයින් දෙෙද්දි. ඒ උතුම් මහරහතන් වහන්සේලා, මන්ගේ ඥානයෙන් ගොතලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරපු ගාතා එමනන්ගේ ගාතාවල්වල බලයයි ඒ ගාථාවල්ල ශක්තියයි අපට හිතාගන්න බැරිතරම් එනිසයි මේ ගාතාවල් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරද්දි යොදාගන්න වටින්නේ තිම අදදක්වන ගාතා පිළේ තිනි විශේෂත්විය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලූම ධාතුන් වහන්සේලා අපට එක්කවර වන්දනා කරන්න පුළුවන් ගාත පෙලා එනිසයි මේ ගාතා පෙළ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරදි යොදාගන්න වටින්නේ අපේ පිංහතුන්ට යම්මාආකාරයකට පහසුවක්වෙයි කියලෙ හිතලා අපගේ ශක්ති ප්‍රමාණම මේ ගාතාව වල් ටිකපි ඔච්චාරණය කරන්න තැපි පිංවතුන් මේවා ලියාගෙන භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනකොටේ ගාතාවල්ටික පරිහරණය කරලා මේ අර්ථයත් හිතේ දරාගෙන භාගතුන් වහන්සේ වන්දනා කරන්න අ්දෝනා චක්හුමතෝ සරේරා සත්දෝනං ජම්බුදීපේ මහින්තිී ඒකංච දෝනංපුරිසවරුත්තමස්ස රාමගාමේ නාගරාජා මහින්තිී ඒකාහිදාٺාතිදිවේහි පූජිතා ඒකා පනගන්ධාරපුරේ මහියති කාලිංග ර්ෝ විජිතේපුනේකං. ඒකංපුනනාගරාජා මහින්ති තස්සේවතේජේන අයංවසුන්දරා ආයාගසිට්ටේහි මහි අලංකතා ඒවන් இමංචක්හුමතෝ සරීරං සුසක්කතං සක්කත සක්කතේහි දේවින්දනාගින්ද නරෙන්ந்த පූජිතෝ මනුස්සසිෙට්ටේහි තහේව පූජිතෝ තංවන්දथ පංජලිකා භවිත්වා, බුද්ධෝ හවේ කප් සතේහිදුුල් ලබහෝ චත්තාලීස සමාදන්තා කේසාලෝමා්ච සබ්බසෝ දේවා හරින්සු ඒකේ කන් චක්කවාල පරම්පරා සාදෝ සාධෝ සාතුූ පිටිමේ ගාතා පෙළ බොහෝම වටින ගාතා පෙළක් එක අර්ථය හැටියට දැක්කෝතිං අට්ට දෝනං චක්කුමතෝ ශරීරං භාග්‍යවතුන් වහන්සගේ ශරීරෙහි ද්‍රෝණටයි අ්ට දෝනං. ඒකං සත්ථ දෝනං ජම්බු දීපේ මහින්ති. ද්‍රෝණ හතක ධාතුන් වහන්සේලා ජම්බුද්වීපේම පූජා ලබනවා. ඒකංච දෝනං පොරිස වරුත්ත මස්ස අති උතුම්, පොරිසවරුත් මස්ස අති උතුම් වූ පුරුෂයාණන් වහන්සේගේ එක් ද්‍රෝණය ඒකංච දෝනං පොරිසවරුත්ත මස්ස පොරිසවරුත්ත මස්ස කියල කියන්නේ අත්ති උතුම් පුරුෂයාාණන් වහන්සේගේ ඒකංච දෝනන් එක්ක ද්‍රෝණය රාමගාමී නාගරාජා මහින්තිී රාමගාමී නාගරාජයන් වහන්සේලා පූජා කරනවා රාමගාමේ කෙලක කියන්නේ කෝලිය නගර. ති රාමගාමී වැඩහිටපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලානේ අද ස්වර්ණමාලි මහසැයි වැඩවාසේ කරන්නේ එක අපේ පංවතුන් බොහෝ දෙනෙක් දන්න කාරණාව ඊළඟට ඒකාහි දාටා තිදිවේහි පූජිතා සතර දළදා වහන්සේලාගෙන් එක දළදා වහන්සේ නමක් ඒකාහි දාටහා තිදිවේහි පූජිතා තෞතිසා දෙවුලව පූජා ලබනවා දළදා වහන්සේ නමක් තෞතිසා දෙව්ලො වැඩඉන්නවා මේ දළදා වහන්සේ තමයි තෞතිසා දෙව්ලොව සිලුමිනි මහසෑ වැඩවාසය කරනවා කෙල කියල තියෙන්නේ ඒකාපන ගන්ධහාර පුරේ මහීයති තවත් දළදා වහන්සේ නමක් ගන්ධහාර කියන පුරයේ පෝජාල් ලබටවා කාලිංග ර්ඥෝ විජිතේ පුනේකා ලිං රජුගේ විජිතයේ තවත් දළදා වහන්සේ නමක් පෝජා ලබනවා ති අන්නේ ධන්තධාතුන් වහන්සේ තමයි අපේ ලංකාව වැඩන්න ධාතුන් ධන්තධාතුන් වහන්සේ ලාතරින් එක දළදා වහන්සේ නමක් වෙන්නේ ඒ දැනට නෝර වැඩන්න ධන්තධාතුන් වහන්සේ ඒ කංපුන නාගරාජා මහින්තිී එක දළදා වහන්සේ නමක් නාගලෝකයේ පූජා ලබනම තස්සේව තේජේන අයංවසුන්දරා ඒ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලාගේ සහ සතර දළදා වහන්සේලාගේ තේජසි තස්සේව තේජේන අයංවසුන්දරා ආයාග සේටේහි මහි අලං කතා ශ්‍රේෂ්ඨ පූජාවල්වලින් මිහිතලය අලංකාරවුණා ඒවන් ඉමං චක්කුමතෝ සරීරං මෙසේමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සුසක්කතං සක්කත සක්කතේහි මනාකොට උසස්කොට කෙන සිටුවරු රජවරු දෙවිවරු බ්‍රක්්මයෝ මිසිියල්ලෝම සත්කාර කරනවා මනාකොට උසස්කොට සුසක්කතන් සක්කත සක්කතේහි දೇವಿಂದ නාಗಿಂದ නರೆಂந்த පූಜಿತ ಇවිತರಕ್ಣමಿ දෙವಿವರು රජವರು නාರජವර දෙವරජವರು නාರජವರು මනුಸ್ಸ රජವರು විසිಿන් පූජා කරಣවා දೇವಿಂದ නාಗಿಂದ නರಂந்த පූಜಿತ මನුಸ್ಸ ಸೆಟ್ಟೇහි ತತೇವಪಜತ මನುಸ್ಸ ಸ್ರೇಷ್ಟಯන් වහන්සೇලා මනුසේහි කෙලන්න මෙතන රහතන් වහන්සේලාට මනුස ශ්‍රේෂ්යන් වහන්සේලා කියන්නේ රහතන් වහන්සේලාට ඒ උතුම් රහතන් වහන්සේලා පවා පූජාක් සත්කාර කරනවා ධාතුන් වහන්සේලා වන්දනා කරනවා කියන එක උන්වහන්සේලා සිදු කරන දයා තං වන්දට පංජලිකා භවිත්වා අධදෙක එකට එකතු කරගෙන ඒ ධාතුන් වහන්සේලා වන්දී බුද්धෝ හවේ කප්ප සතේහි දුල්ලහෝ හරි ලස්සනවාකයා බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තෙම්ම කල්ප සිය ගණනකිමු තුරල් ලබයි බොහෝම ලස්සන වාකයා බුද්ධහෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්තේම හවේකිවේ කාන්තේම කල්ප සිය ගණනකින්ම මේ ලෝකේ දුර්ලබයි චත්තාලේස සමා දන්තා සම සතලිස් දන්තියනු කේසා ලෝමාච සබ්බසු සියලු කෙස්සහ රෝමයන්ල් රෝමයන් සියල්ලමද දේවා හරිින්සුවේකේකං චක්කවාල පරම්පරා එක එක සක්වලකට එක එක බැගෙන් දෙවියරගෙන ගිය දේවා හරෙන්සු ඒකේ කං චක්කවාල පරම්පරා දෙවයෝ ගෙන ගියහ එක එක සක්වලකට එකක බැකි ඉතිං එතන අන්තිමටම සඳහන් කරේ මේ කෝටිලක්ෂයක් සක්වලක් ඇතුලේ ඔබ අපි වගේම ඒ ඒ සක්වලවල්වල මේ භාග්‍යතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරගෙන වදනා කරන ඉතුර සමහර සක්වලකටම තියෙන්නේ අබෑටිය අත්තරන් ධාතුන් වහන්සේ නවා ඒමුළු සක්වලටම තියෙන්නේ අබෑටයත් තරම් ධාතුන් වහන්සේ නවා ඒ තරං ධාතුන් වහන්සේලා දුර්ලබයි ඉතින් දෙවිවොරු මිනිස්සු සමහර සක්වලවල්වල එක්කම එක ධාතු සෑයකටය වන්දනා කරන්න ඉතින් ඒ අස්තරින් අපේ පංවතුන් කල්පනා කරලා බලන්න ඔබ මමම ඉන්න මේ මනුෂෂලෝකයේ මේ පුංචි රට කොයි තරම් භහග්‍යවන්තෝ රටක්ද මේ ලංකාවේ තියෙන පුුණ්්‍ය බලය තේරුම් කරගන්න නම් එකටවිනෑම පිනක්තියෙෙන්න්න ඕන මොද හැමක් කෙනෙකොට මේක තේරෙන්නේ හරි අවාසනාවක ටීපදීස සමහර ඇත්තෝ ඒ ප්‍රඥ්ඥාව නොලබපු නිසා ඕුන් ැන්දැන් ඉඳලම පතන්නේ මේරටෙන් වෙනරටක උපදින්න කියලා එක ඔවුන්ගේ අවබෝධිනි මොකද පිහතුන සංසාරයේ බයදකින සත්තයාටම ලංකාව කියන්නේ මහාපුුණන්නෙ නිධානය මොකද ලංකාව හඳුන්වන්නේ පිහොතුන භාගෙවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ බුද්ධෝොත් පාද කාලේ නිමාවට පත්වෙනකං ආරක්ෂා කරන භූමියක් හැටියට ඒ නිසාමතම අපේ ග්‍රන්ථවල සඳහන් කල්ල තියෙනවා පිහතනි මේ අපේ භාග්‍යතුන් වහන්සගේ බුද්ධෝත් පාදකාලේ නිමාවනාම පිහතනි මේ ලංකාවී මනුස්ස ජනාවාසි ඉවරවෙනවලු ඊළඟට මේ ලංකාව ආයි නැවතත් යක්ෂියන්ගේ නිජබීමක් පවට පත්තිනවා. බුද්ධුවත් පාදකාලේ නිමාවුනාම මේ මු මේ ලංකාවේ මනුෂවාසයක් නේ. එතු යක්ෂයන්ගේ නිජබීම වැහිමනාන්තරවලින් ගස්කොලංවලින් මේ ලංකාවම වැහිලයනවා දැන් කලින් භාග්‍යතුන් වහන්සේ කාලෙත්තිෙම. ගේ චත්‍රහට අප පිුතුට පැදිලි කක්ළ දෙන්නම් ඒ ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේලා ලංකාට වැඩම කරලා උන්වහන්සල කොහොමද මේ ලංකාව මනුෂ්‍ය වාසය කරන භූමයක් බවට පත් කළේ කියලා එකමං අප පිංතුට මිදේශනා මාලාවේ මිදිරීට පැහැදිලි කල දෙන්නම් ලංකාව කියනා නේවගේ පුුණ්‍ය භූමයක් දහි කවබෝධ කරගන්න මංගේකය සඳහන් කළේ ලොකුපිනත්තියෙන් ඕන ඉතින් මේ කාරණාවල් දිහා සලකළ බන්නකොට ඇතරම අපිට අපි ගෙන ආඩම්බරෑ ඇතිවෙන්න ඕන මෙවන් කාලයක මේ වගේ තැනක අපි ඉපදුනා කියන කාරණාව ගැෙන හිතනකොට. මුළු සක්වලකටම බෑටය අත්තර දාාතුඋන්වහන්සේ නමක් වැඩඉන්න බුද්ධෝොත් පාද කාලයි අපි බලන්නකො කොයිතරම් භාග්‍යන්තුය වෙලා තියනවද. කිෝමී සීියත් දෙසීයක් ඇවිදින්න අපිට ජීව මාන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙම ධාතුන් වහන්සේලාම පින්වතුනි කීතනකින් අපට වැඳ පොදාගන්න පුළුවන්ද. එවිතරක් නෙවී ලංකාවේ ගෙවල් කීක ධාතුන් වහන්සල වැඩඉන්නවද ඉච්චර පින්මන්තයි ඉදිගේ ධාතුන් වහන්සේ නමක් ලැබෙන ගෙදරක් කියල සඳහන් කරන්නේ භාගයුතුන් වහන්සේ සැබෑවට මනුග්‍රහ කරපු පවුලක් කෙටියද ගො ධාතුන් වහසේ නමක් ැබින්නම සංසාරය කරපු මහා පිනකට ඒකනට පින්කරගන්න රි මමේ ගාතාපිල අප පින්හොතුට කිව්වේ කයි භාගිතුන් වහන්සේ වන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේ වෙනුවීන් යම් කිසි තැනක හැසිරෙනකොට අපි පින්හොතුට මේ ගාතාථටික මුුණනන්න පුළුව පුුණ්ිරම කරද්දිි පවා ම නිතරම සඳහන් කරන කාරණාවත් තමයි නිතරම මොනුමොනුව හරි ගාත කියන්න දැන් උදාහරණයක් හැටිට කියනව නම් භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්න තැනකින්නවා කිළිහිත්තන්නක අපේතුම බුද්ධමන්දයේ පිරිසුදු කරනවා ඒම නැත්තං භාග්‍යතුන් වහන්සේවිනිේ මල් සකස් කරනවා මොනු හරි පානවර්ගයක් සකස් කරනවා මේ වෙලාවල් වලට පිංහතුන මේ වගේ මොනොමහරි ගාථ මෝනන්න. එක ලාබිය තමයි ඒ කාරෙ කරනකොටත් හිතට අනවශ්‍ය සිතුවිලිය ෙන්නේ. අඩුගානී එන සිතුවිලි ප්‍රමාණය යම්ප්‍රමාණයකින් නවත්ත ගැනීමේ පවා ශක්තියක් තියෙනවා. මොකද පිහතුන අපි භාග්‍යතුන් වහන්සේලා වන්දනා කරද්දි පවා භාග්‍යවතුන් වහන්සේ කිරහි බුද්ධ සඥාව පිහිටවාගෙන ඒ බුදුගුණ වන්දනාව කරනකොට ඒ අතර කාලේ තුළ අපේහිතට පින්හොතුනි නොගැල්ලපෙන වෙනත් අරමුණුවෙන යම් සිතුවිලි පහළ වෙන වනං එකච්චර හොඳ දෙයක් නෙව. පිතුරි ප්‍රාර්ථනා කරන්න පවා වටිනවා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන මොහොතේ තමන්ගිහිත, ඒ බුද්ධ සං්ඥාවෙන් පිටනොයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිෙම හිත අලවගෙන මට භාග්‍යවතුන් වහන්සේ වදනා කර නිද ලැබේවා කියලා ගො එහෙම හිත එහෙමිහි දුවන අරමුණු හිතට එනේක වලක්ව ගන්න පුළුවන්න අපේ පංවත්තුං වන්දනාව තවත් උසස් වෙනවා ඉතිං අපේ පංවතුන් විවිධ කටයුතු කරනකොට නො එක්නොයෙක් අරමුණු වෙත හිත යනකොට ඒවායිෙන් ඒ හිත නවත්ත ගන්න ඔයි වෙලාවට අපේ පංහතුන් ඒ කටයුත්ත කරන ගමන් හිතන් මොනවාහරි ගාතා මුමුණන්න තමන්ට හොඳට හුරු පුරුදු ගාතා මුම්මුණන්න ඉතිපිසෝ ගාතාව හෝ වේවා එහමනැත්තන් මොනවාහරි වන්දනා ගාථාව කහෝවේවා එ මුමුණන්න එතකොට අපේ පංවතුන්ට ඒ කටු ඒ කොටස කරන වෙලාවට හිතට වැරදි සිතුවිලියෙන්නේ. හිත විෙනත් පැත්තකට ඇදගෙනයන් අරමුණු හිතට එන්නේන්නේ. ඒ තරි වටින කාරණාව එනිස සෑමන්ගේ කොටසත් අපේ පින්වතුන්ට මේක්කම පැහැදිලි කල්ල දුන්ඩි. එද අදම මේ දේශනා මාලාමින් පොඩ්ඩක් එ හාටගේ අමතර කරුණක්කිවේ මේක කොඩක් වැදගත් නිසා අපිහෙමනං වෙන කාරණාසාකච්ඡානොකර අපි අදදවස අපි ධර්ම කාරණාවට යොදගෙන තිබෙනේ කාරණා පැහැදිලි කරම. පිඟතුරරි දැන් ධර්මාශෝක රජතුමා මේ විදිට ධාතුන්වහන්සේලා ලබාගන්න එදා පංවතුනි අර චෛත්‍ය වෙත ගියා. ඉදිින් සට්‍ර දෙවියන්ගේ ආරාධනාාවින් විෂම කර්ම දිවී පුත්‍රය එරිින් ඒ වෙලා වෙදිී ධාතුන්වහන්සේලා තියන මේ සෑ වියවෘත කරලා රජුට දුන්නා. තිං රජතුමායි වෙලාවෙදී රයිතුමායේ වෙලා වෙදිී ඒ ධාතුන් වහන්සැල වැඩීන තැනට යනකොට මැනික් පොරෝපු බඳුන් තියෙනවා ඉරි ඒත්තන සඳහන් කල තියෙනවා සටහන මත්තු යම් කල්ලෙක දිළුන්දු රජවරු පහළ වුනොත්ම මැනිික් අරගෙන ධාතු පූජා කරත්වා කියලා ඇතරමුයි රජවරු ගොඩක් ධනය පවා නිදන් කරල තියනේ පරමාර්ති රගෙන ො ජාාවවත් වන්න ිලින් ඉන් . තරජුටම මේ වචනය හලා හි ඒතරන් සතුටක්කා වනේ ක මමවැනි රජකට දිලින් දෙක්කි මොන රනාව සාද කියලා. ඉ ඕයි විදියට ඇතුලට යනකොට මන් කලින් දේශනාවත් මතක් කර පිතු එදා දාතු ගර්බයි. මහා කාශප මහරාතන් වහන්සේ ධාතුන් වහන්සෙල තැන්පත් කරපු දවසේ දල්ලොප පහන්සලු ඒ විද්‍යටම දැල්වෙනවා. භාග්‍යතු නහන්සේ වෙනුවෙන් පූජාකරපු මල් ඒ විද්‍යටම දැංපූජාකරපු මල් වගේ ඒ මල් තැන්පත්වෙලා තියෙනවා. සුවන්ද හැම්මත් තැන්නම විහිදිලා. මුළු ධාතු කුටියම සුවද වත්වෙලා එති මිනිමී සියල්ල බලලා ්‍රයිතුමා පරීක්ෂා කරනකොට රන් පතක් දැක්කා. තුමා රන් පතට අතටරගෙන බලන්නකොට එක සඳහන් කළ තියෙනවා. මතු අනාගතී පියදාස කියල කොුමාරයෙක් මුළු දඹදිවටම එක්සේසත්ව රාජ්‍ය කරනවා අශෝකනම් ධර්ම රජු වෙලා. එතුමාමී ධාතු නිධානී ධාතුන් වහන්සේලා ගෙන සුවාසූ දහසක් වෙහෙර විහාර කරවලා මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරනවා කියලා රන් පත්තරේ අක්කුරෙෙන් ලියළම තිබුණා එනම් ඒ කොට සහිතන සඳහන් කළේ මහාකාශ්‍යපමහරඇත්තන් වහන්සේ රජතුමා මන්න මේ වෙලාවෙදී ඇතිවෙච්ච සතුට දරාගන්න බැරුව මාගේ ආරයෙන් වහන්සේ විච්ච මහා කාශව මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍ර්‍යයක්ෂඥානීම අනේමාව දෙකලානේද කියලා ඇතිවිච්ච සතුට වැඩිකමට එක අතක් කරගෙන පිටියල්ලිින් ුවම්මතටයි වේගීම් පහරදේලා සතුට ප්‍රකාශ කලා ඉතිං ්‍රයිතුමයි සතුටින්ම ධාතුන් වහන්සේලා සියල්මිතනින් අරගෙන ල් මාත්‍ර ධාතුන් වහන්සේ නමක් එතැන තැම්පත් කරලා ඒ සෑය තිබූ පරිද්දිිම නැවත වහලා මහත්තුූ පෙරහැරින් ඒ ධාතුන් වහන්සේලා පැළළුට් නුවරට වඩම්වා ගෙනවා සවාසූ දහසක් විහෙර විහාරවල් වල ඒ ඒ රාජධානින් වල ආපු රජවරු ගන්නවලා පිතුන ඔවුන් ලවා මේ ධාතු පූජාව කරවන්න ඒ සියලු තැංවලට ධාතුන් මහන්සේලා වඩම්වලය්වා ඉරි ඒ ඒ තැංවල ධාතුන් මහන්සේලා තැන්පත් කරලා සඳහන් කරනවත් දිනා හතක් එක්ක දිගටම ධාතු පෝජාව කරා කියලා එදා පංහතුනි මුළු දම්ඹදවූ තලයම හරියට දෙවලො අමරාවතිී රාජධානය වගේ පිතුන සියලු සෞභාගගේෙන් ශස්්‍රීක වෙච්ච මහනුවරක්් ප ගැලංකාර වෙලා තිබුණා තූර්ය පෝජා මල් පෝජා සුවද පූජා විවිධ විධ තැන්වල ආලංකාර මුළු දඹදියූ තලේම පිංහොතුනික් හා සමානව පුද පූජා පවත්තල තියෙනවා ඉනැ ඒ කාලෙ මිනිස්සු කොයිතරං ශක්තිමත්ව එක්කමුත්තුව එකකාවන්ව ඒ කටයුතු කරලා තියෙනවද ඉතිං තම තමන්ගේ රාජධානිිවලට වැඩම කරපු ඒදාාතුන් වහන්සල්ලා තැන්පත් කරලා ඒ දින හතේම මහා සංගරත්නය වඩම්බවල ඒ ඒ රජවරු තමතමට ශක්තික්තුූ ප්‍රමාණයෙන් දන්දෙමින් පුදපෝජා පවත්තල තියෙනවා. මළු ජම්බදූ වැසිියෝම බොහෝ දෙෙනනෙක් සිල් සමාදැන් වෙලා තියෙනවා ධර්ම ශ්‍රවනය කරල තියෙනවා. විවිධ විවිධ පින්කම් කරලා තියෙනවා. කිරිමනිි මේ විදියට සත් දවසක් පුොරාවටම ධාතුන් වහන්සෙලා වන්දනාමාන කරලා ඉතිං රජතුමත් එෙදා අලංකාරෙන් සැරසිල දහසේදාහක් බිසෝරු සමඟ මහ ඇමිතිෝ පිරිවරාගෙන චතුරංගන සේනාවත් එක නානා ප්‍රකාරීන් නොෙක්නොෙක් පුද පූජා පවත්වමින්. රයිතුමා අශෝකාරාමෙට පැමිල්ලා තියෙනවා. පිිතුරදා අශෝකාරාමයට හැම පැත්තකින්ම මහා සංගරත්නය වැඩම කරල තියෙනවා. එබත් එදා දඹදියු තලයේ ඒ තැංවල ැස්වෙච්ච ික්‍ෂුණන් හන්සෙලාගේ ගණන භික්ෂන් වහන්සලගේ ශය කිවෝති සූ කෝටියය කොට අසුවක් භි‍ෂුණන් හසල වැඩිඉඳදල තියෙනවා. භික්ෂුණීන් වහන්සේලා අනු ලක්ෂයක් වැඩඉඳදල තියෙනවා. ඒ පිරිසාතරීින් රහතන් වහන්සේලාම ලක්ෂයක් වැඩ ඉඳල තියෙනවා අරහත් භික්‍ෂුණින්න් වහන්සේලාම දහසක් වැඩඉදල තියෙන. දශෝකාරාමි එ මේ සියලු දිනාම බලාගෙන ඉන්දෙද්දී රජතුමා භික්ෂුන් වහන්සේලා ළඟටගිහිල්ලහනවා ස්වාමිණි අද දවසේ තමයි අසූ හාරදාහක් වෙහෙර විහාරවල්වල ධාතු පූජාවල් පවත්වල ඒ ධාතුූන් වහන්සේලා ඒ ඒ විහාරවල තැම්පත් කරන්නේ ස්වාමීනී ඒ ඒ විහාරවල්වල තැම්පත් කරන ධාතුන් වහන්සේලා මට පොළුවන්නන් එක්කවරම බලාගෙනින් ඒව තැම්පත් කරන විදි එක මගේ හිතට සතුටක් දෙනන කරුණක් කියේවා ඉතිං ඒවෙලා විදී රහතන් මහන්සේලා රජතුමා වෙනුවෙන් අශෝකාරාමි ඉඳගෙනම අසූහාරදාහක් විහෙර විහාලවල් වල පවත්පනමි උතුම්මූ ධාතු පූජා සුවසේ දකිත්වා කියලා අධිෂ්ඨාන කල්ලා ලෝක විවරණය කියන ප්‍රාතිහාරය පාලතියනෙනවා ඉති ඒ රජවරු ඒ ඒ තැන්වල ඒ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා පවත්වන සීලමු පූජාවල් රජතුමා අශෝකාරාමි ඉඳගෙන රහතන් වහන්සේලාගේ අනුකම්පාවෙන් පාපු ලෝකවරණ ප්‍රාතිහාරයෙන් රයිතුමා දැකල බල්ල සතුටු වෙලා තියෙනවා ඉතිංෙදා රජතුමා තමන්ග හිතට නැගිච්චමී සතුට වැඩි කමටමර රයිතුමා හතරන් හසල්ලගෙන හනවා ස්වාමීණී මහැරන් කිසිවෙකොට මේ වගේ පීති ප්‍රමෝදයක් කිපදිලා තියෙනවද ස්වාමීනී මාගේ ලෝක ස්වාමීෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයහි මී විද්‍යට ප්‍රත්‍යධානයෙන් දායකත්වේ දැක්කොපෝ මට වඩා තවත්ගෙනෙක් මේ සාසන ඉන්දල තිීරවදි කෙලා හනවා එරයි තුමා හන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට මේ විද්‍යට ධනය වියදන් කරලා මේ තරම් බෙහෙර විහාරහදපු මේ තරම් පුොදසත්කාර කරපු මේ විද්‍යට පෝජාවල් කරපු තවත් රජෙක් මේ බුද්ධසාාසනය ඉඳල තියෙනවද කියලහනවා එලින් එවෙලා මොගලි පපුදතිස මහරහතන් වහන්සේ කියනවා මහරජ නුඹවගේ ප්‍රත්තිදා දායකේ බාග්‍යවතුන් වහන්සේ වැඩි හිටුපකාලයවත් ඉදලනේ. එනිසා නුබමේ සාාසනී ප්‍රත්්තිදාායකයන්න අතනගක් ගැයි කියලා මුගලි පෘත්තිිති සමහරතන් වහන්සේ රජුට ප්‍රකාශ කල තියෙනවා. ඉතිඒ වෙලායි වෙරයි තුමා මගලි පපුත්ති සමහරහතන් වහන්සේ ගින් හල තියනවා.ඉහෙමනන් ස්වාමීන්නේ මමත් මේ සම්බුද්ධ ශාසනයහි දායකෙක් නේද කියලා එකන සම්බුද්ධ ශාසනී අයිතිකරුවෙක් නේද කියලාහනවා අන්න ඒවෙලාවි බොහොම වැදගත් පනිිමිදයක් කියනවා මොගලේ පොත තිස්ස මහරහතන් වහන්සේ කියනවා නෑ මහරජය නුඹ තාම මේ ශාසනය අයිතිකරුවෙක් නවේකිව්වා එතු ඒ වෙලාවෙදී රයිතු අහනවා අසූකෝටියක් ධනේවියදන් කරලා. අසූහාරදාහක් වෙහෙර විහාරහදල දවස්පතා මීවිදිර පොජසත්කාර කරලා දවස ගානෙ ලක්ෂ පහක් ධනේදීල තෙරුවන්ට පොදසත්කාර කරන මාවැනි සද්ධාවන්ත රජෙකුට සාසනීහි අයිතිකාරුවෙක් වෙන්න බැරිද. ස්වාමීනී. ශාසනී අයිතිකරුවෙක් වෙන්න නම් මොකද්ධනව කරන්න ඕන ඒවිලා විතෙරුන් වහන්සේ කියනවා මහරජ තමන්ගෙන්ම උරුමවෙච්චයම් දරුවෙක් සම්බුදධ ශාසනී පැවිදි කලොත් ආංගේ කෙනා මේ සම්බුද්ධ ශාසනි හිදාය එකෙක් වෙනව කිවවා එකන සම්බුද්ධ ශාසනී අයිතිකරුවෙක් වෙනවකිව්වා එනම් මේ බොහොම වැදගත් පනිිවිදිා. ක වැදගත්කම විශේෂයම තියෙන්නේ සම්බෝධ ශාසනයට දරුවන් දායාද කරපු දෙමව්පියන්ට. ඒයන්න බලන්න තමන්ගේෙන් දරුවෙක් සම්බෝධ ශාසනයට දායක කරනම කියල කියන්නේ පින්හතුන ඒ ලබන අයිතිය මේ ශාසනයේ ඒ දෙමවපියන්ට ලැබෙන අයිතිය අසූහායකෝටයක් ධනේවියදන් කරලා අසුහාරදාහක් විහෙර විහාර හැදුවක් ජීවිත කාලෙම ලක්ෂ පහගානයේ දන්දුන්නා එ කහවනු ලක්ෂ පාගානය දඳුන්නා දවස්ස ගානය තෙරුවන් පිදුවත් ඒ අවස්ථාව ලබාගන්න බෑ කියලෑ කියන්නේ මිතර තමන්ගේ දරුවෙක් ශාසනේත දායාද කරනම කියන්නේ අර සියල්ල කරලත් ලබාගන්න බැරි අවස්ථාවක් ඒ දිමෝපියන්ටම මේ සාාසනය ලැබෙනම කියෙ. හි අපේ පිංවතුම් හිතල බලන්න සම්බුද්ධ ශාසනයට දරුවෙක් පූජා කරනව කියන කාරණාව මොන තරං පිින්වැඩෙන පින්කමක්ද ඉදි ඒක මේ ශාසනී විශේෂ ලාබයක් දෙමවපියන්ට ලැබෙන අපි පින්වතුම් බලන්නක අපි අම්මල තාත්තල හිටපු කාලේ අපි ඇස් දෙකීම දැකල තියෙනවා සමහර වයසක උද්දවිය පවා ඇවිල්ලා අපේ දෙමවපියන්ට වැදල යනවා ඕ එපා එපා කියදදිබවා මංඒකින් අදහස් කරන්නේ ඒ තරන් ගෞරවයක් ලබන්න ඒ දෙමෝපියන්ට මේ ශාසනී ඉඩක් ලැබුණියයි ශාසනීට දරුවෙත් ධනී කරපු නිසා මේක බොහම විශේෂ අවස්ථාව ඉති ඒ නිසා මේ ශාසනයට දරුවෙක් දෙනව කියන කාරණාව කවදාව සුළුකොට නම් හිතන්න එපා දත්ම රනාවමහිම ස්මතුවිච්ි නිසාම මට හිතුුණ අදකාලෙ දකිනෙක් තර අඩුපාඩුවකුත් මිතිනම්ම කියල ගියානන් හරි වටිනවා කියලා. ඒ තමයි අදත් බොහෝදිනෙක් පැවිදිවෙන්න ලොකු ආසාාවකින් ඉන්නවා. ති බොහෝදිිනෙක් කවබෝධීම්ම මේ සාසනෙටෙන්න්න බලාපොරොත්තුවත් තියෙනවා. මගේ වගේ බොහෝධදිනෙක්කව සහර වෙලාවට පෞද්ගලි කෙවවිල් අහනකොට කොහෙද මහන්නවෙන්න නු කොහොමද මහන්නවෙන්න ඕන යනාදිී වශයෙන් සමහර අපෙන් යම්යම් කරුණුකාරණ විමසනවා මගේ බොහෝ දෙනෙකුට දෙනක පොදු පිල්ලිතුරක් තියෙනවා ඒ තමයි මගේ මික අද්දහසා ඇත්තටම පිහොතුන තමන්ට පැවිදිවීමේ ආසාාවක් තියෙනවන මිනිමේ කාරර්ණාටිකි හිතට ගන්න. තමන්ට පැවිදිවෙන්න ඕනේ කියල හිතෙනවන ඒකට ගිහිව ඉඳගෙන සූදානම් වෙන්න. බු ගොඩත් දෙනක් පැවිදි වෙලා තමයි පැවිද්දර සූදානම් වෙනහ දන්නේ. එතකොට තමන්ට පැවිදි ජීවිතය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසාම සමහර අවස්ථාවන් වලදී තමන්ට තමන් ගැන මිනිහි කරන කොට කලකිරෙන මට්ටමටම පැවිදි ජීවිතයට අනතුරු කරගෙද ඉතුර ඒකින් තමන්ට වෙලා තියෙන විශාලහානිය ඉ ඒනිසා පැවිදිවීමී අපේක්ෂාවක් තියෙන වනං අපේ පින්වතුම් මුොලින්ම ඒකට ගිහිවේඳගෙන සූදානම්වෙන්න එක කොහොමද ස දානම් මිනි කෙල කවර හෝති මිනි මේ කාරණනාටිගේ හිතට ගන්නවනම් වටිනවා. ඒ තමයි පොළුවංකමත් තියෙනවනං සියලු ධර්මස්කන්දියට එක්ක සමාන ගරු කරන ආචාරවරයන් වහන්සේ නමක් මොුණ ගැහිලා මේ ත්‍රිපිට කට්ට කතාව මුල්ලයින්ද ගදක්වා මිගෙනගන්න. ක තමයි පළවෙනිීමම කාරනාාව ම දක්කිනි විදදියට මුළ ධරමයම ගිහිවෙයි දැගෙන ඉගෙනගන්න හැබැයි එතන දීගෙන ගණය එද්දදි දැන් සමහරය ඇත්තටමම ධරමය තුළ සහර කොටස් පිළිගන්න නෑ සමහර කොටස් පිළිගන්නවයි වට විධාකාරර්ථකථන දෙදනම අපේ සම්මාජයි දේ වගේ තැනකින් ධර්ම ගෙනගන්න ගෙෝතින් ඇතනම තමන්ටලොකු පාඩුවක් වෙෙන්න්නේ මොක දර සම්මාධිට්්‍යියයි මිත්‍යාදෘෂ්ටියයයි සියල්ලම කවලංවෙලා තමයි ලැබින්නේ. ොදේ ඒ උගන්වන කෙනා ඉන්න මතන්දගෙනය කෙන උගන්වන්නේ. එදකොට තමන් අසරණ වෙනවා. එකමං අර කිව්වේ සියලුම ධර්මස්කන්දයට එක්ක සමාන ගෞරවයක් තියෙන. ත්‍රිපිටකේට අට්ටකතාවට ටීකාවට එවගේම පරිවාර ග්‍රන්ථවලටම සියල්ලටම එක් සමාන ගෞරවයක් තියනෙන? යම් කිසි ආචාර්වරයන් වහන්සේ නමක් ඉන්නවනං අන්න ඒ ආචාරවරයන් වහන්සේ මුන්න ගෙහල මීත්‍රපිට කට්ටත් කතාව ගෙනගන්න තුර කෙනෙක් හිතනවනං ත්‍රිපිට කට්ට කතාාව ගෙනගන්න තමන්ට හැකියාවක් නේ එහෙමත් නැත්තම් තමන්ට එච්චර කාලයක් නෑ ඔය වගේ සමහරලට ප්‍රායෝගික ගැටළු වෙන්න පුළුව මං එහමයට යෝජනා කරන්නේ අඩ්ඩුම තරමී විනිය පිට කියවත් ඉගෙනගන්න. එතකොට පැවිද්ධ ටනතුරක් කරගන්න ඇතුව පැවිවෙච් දවසෙන් දල ඉතුරටිරග යන්න ොළුව. ො තමන්ගේ පැවිද්ද ටනුතුරක් කරගත්තොත් සමහරතැන් අනුතුරු කරගත්තොත් ඒවාට පිළියම් කරගන්න මේ ජීවිත කාලෙම බැරිවට පුළුවන්. ඉනිසා අ්ඩුම තරමි විනිය පිට කියවත් ඉගෙනගන්න. ඒකත් කෙනෙකොට කරන්න බැරිනා ඒකත් කරන්න බෙහැයි කළ හිතෙනවන මගේ අදහස තමයි මෑතකාලේ අපි බොහෝදිිනේ ගරු කරන පොද්ගුණුවක් තමයි පින්වත් ත්‍රේණුකානේ චන්දවමල මහනායකයන් වහන්සේ විසින් පචචනා කරපු ගන්තටික ඔන්න ගන්තටික මොල්ල ඉද ලක්ග දක්වාම කියවන්න ට තමන්මික තනියෙන් කරගන්න පුළුවන්. මුලින් බෞද්්‍යාගත් පොත කියවන්න ඉළඟට සූවිසි මහාගුණිය පොත කියවන්න ඊළඟට චිත්තෝපක්ලේශහා වංචක ධර්ම කියන පොත කියවන්න ඊළඟට කෙලෙස් සිද්ධහස් පන්සේකෙන පොත කියවන්න ඔන්නඒ වගේ අනු පිළිබලකට පොට්ටික කියවනද සමහරමංගඔය මුල්ටික පොඩ්ඩක් කියල දුන්නේ සමහරය උන්වහන්සේගේ පොත් කියන්න කිවෝම කියවන්න පටන්ගන්නම අභිධර්මාර්ථ සංහයි. ඒ තොට ගන්නකොටම ගැඹුරු තැනින්ම තම අල්ලගන්න ැනර ඉනිිමගක් පෙන්නවාම ඉනිමගේ කෙලවරට මඩිය තියන්න හදර වගේ. එහමන පියවරෙන් පියවරයන්න මකද මතකතියාගන්න හදිස්සිියනා කියලා නිවන්ල බන්න බෑ. මේ හිසගිනි ගත්තෙකුසේ වෑයම් කරන්න කියලා තියෙන්න්නේෙමි එක පාට මර පෙන් කපු ගිනි මගේ හෙලටඩිය තියන්න කියෙනෙ කනේ යට යට තැනඉදල අඩිය තියාගෙන යන්නයි වැෑයම් කරන්න ඕන. ද නිසා තමයි මං ඒ කාරනාාටි අපේ පින්ගුත්තුට කියල දුන්නේ දෙ ඔන්නෝයිටික කියවන්න. එතු අප පින්වඋතුන් හිතාගන්න මම තව අවුරුදු තුනකින් පැදිවෙනවා කියලා. දැඋන්නඔයි විදියට ධරමීගෙන ගන්න දිං ඔය පීවරෙන්පියවර තමන්ට බැරි බැරියා කොටස් තියෙන වනන් හිනම් රේනුකාණය හාමුදුරගේ පොට්ටි කියවන්න. ඕක කියවන ගමන් පං තුම් ගිහිවයිදගෙන සිිල්ගන්න පුරදු වෙන්න. මොලිින් පන්සිිල් පද පහරකින් බෞද්ධ්‍යාග්‍යාත් පොතේ තියෙනවා නිවැරදිවම පන්සිල් කියන මොනවද ඒවා සිල්පද කොයි විද්‍යකට දෙබින් දෙන්නේ ඔය වගේ කරුණුකාරණ ෞද්‍යාග්‍යාත් පපොතේ තියෙනවා එකටික පේපිං ඔතුන්ට කීව්වෙන් පස බලාගන්න පුළුවන්. ඉරි මොලිින් පලවෙනි අවුරුදධම පේපින් තුන් හිතන්න මම පන්සිල් පද පහරකින්න පුරුදුුවෙනවා ි පන්සල් පද පහ රකින ආකාර පිළිබඳව විවිධ දේශනා වල පවත්වල තියනවා තැඒ කෙදී මං කියන්නේ දැ අද කාල ගොඩක් කලාවට කරන්නේ මේ හැම වෙලාගම පන්සිල් සාමාදගන මුදේ බුදුන් වද නිගියත් පසසිල් කන්නවා ෑට බුදදු වන්ද ගියත් පන්සසිල්න්නවා තිඒ ඇෙටම කිසිම වරදක් නෑ එක හොඳ නෑ කියරනවේ කියන්නේ නමුත් එතන තියෙන අඩු පාඩුවත් තමයි සිිල් පද කියවන විතයි චේතනාවක් නේ තුර චේතනාව නැති නිසා ඒ සීලේ සමාදංවීමක් පෙන්දිිනේ. එනිසා පුළුවන් තරං උත්සහ කරන්න පන්සිල් සමාදංවෙනේ කාඩුවෙන් කරන්න. දෙැ ඒකින් කවුරුවත් බනක් අහන තැනක දේශකයන් වහන්සේ පන්සිිල් දෙනකොට මම පන්සිල් අඩුවෙන් සමාදංවෙන කියෙලා පන්සිිල් නොගෙන ඉන්න එක නෙමේ කියන්නේ. ඉවගේ තැන්වල පන්සිල් යනකොත පන්සිිල් සමාධංවීම වරදක් නෙමේ. නමුත් මම කාරණාව කියන එක තේරුම් කරගන්න තමම් පන්සිල් සමාදං වෙන්න ගන්න ඒ අවස්ථා අඩුකරගන්න බලන්න මොකද පන්සිල් ඇත්තටම සමාදංවෙන්න ඕන අර කලින් සමාධං වෙච් චේව කැඩුනුතින් විතරයි. තමන්ලග පන්සිල් තියෙනවනන් තෝට සමාදංවෙන වශතාවයක් නෑ හැබ ඉති යම්කිසි කෙනෙක් අරභග අවස්ථාාවංවලදී සමාදංවලලා හිටියත් නෙවත පන්සිිල් ගත්තැ කියල වරදක්වන්න නෑමකද සිහිය නැතිකමින් හරි සමංගැතින් සිිල්පදයක්ක් ඇටඩල තිමුණු තිේ කලුත් වෙනවා. තැඒ කාලී භාගතු අහන්සෙල්ලාගේ කාලෙ වගේ දී පිනතුනිමි පන්සිල් සමාදංවෙලාතිනේ බොහෝදනෙ එක වතාවයි.පස ජීවිත කාලෙම පන්සිිල් කඩලනේ. ඉරීතුකොට අපි කරන්න ඕනමොකක්ද පානාතිපාතාාවේයට මනි සික්කාාපදං සමාධයාමි. මම පනෑති සතුන් තොර කරනකින් වලකිනවා දැන් ඔයි සිල්පදී සමාධන් වනාාම අප හිතමකොන්න තමන්ගේසිහියනැතිකමනිසා හෝ අතපසුවීමකින් ඔන්න තමන් ගැති මදරුවෙක් මැරෙනවා. එතකොට ඒ සිල්පදි බිදිනවා කූමියෙක් මැරුණත් මදුරුවෙක් මැරුණත් ඇහැට පේන කුරා කූම්ඹියක තරම් සතෙක් ප්‍රමාණක් මැරුණු ති එතකොට ඒ සිල්පදය කැඩිෙනම එතුොට දැම් පහක් තිබුණන හතරයි තියෙන්නේ අපි ඔයා අතරයෙක් මොකකර බොරුව කිව්වා කියලා ත බොරුවක් කිව්ප ගම්මන් මොකද වෙන්නේ තව සිල්පදයක් කැඩිෙනවා එතකොට පන්සිල්වලින් තුනයි තියෙන්නේ එතුො සිල්පද තුනක් තියෙන කොට සර්ව සම්පූර්ණීින් සිිල්ලවන්තයෙක් පදින යම් ප්‍රමාණික සීල්ලයකන්නවා නමුත් සරවසම්පූර්ණ සිල්වතිෙක් බවට පත් පෙනිනේ. ඉති එතකොට ඔන්න ඔත්තනදී අපේ පින් උතුම් පොළුවන්තරං උත්සාහ කරන්න මේ සිල්පද සමාදං වෙලා ඒ සිල්පද හැමවෙලාවකම මිනිහි කරන්න. තමන්යතින් ප්‍රාණගාතයක් වෙච්ච ගමන් හිතන්න දැන් මගේ ඇතින් මේ සිල්පදී බිඳුනා අන්න එතකොට, වෙලාවක් ගන්න නැත්තුූ පොළුවන්නම් බුදුම දුර ළඟට ගිහිල්ලහෝ එහෙමත් නැත්තාම් යම් කිසි ගරු කටයුතු හාමුදුරු නමක් ළඟදි හෝ ඔය වගේ කියීනම් හෝ තැනකදී ඒ පන්සිිල්තිික නැවත සමාදංවෙන්න. අන්නෙ එතකොට එත්තරට පන්සි සමාදංවෙන්න ඕනෑ. දුොර ආයිමත්තර කෙඩිච්චිති කලුත් වුන. එතුරු ඔත්තනැදි කරන්න ඕනම කක්ද දන්නවද කඩකඩ සමාදංවෙන්න එක දියුණුවක් නිව අර සමාදංවෙන කාලේමං අඩුකරන්න කියලා දහස් කළේ එතකොට වෙනදේ තමයි අර තමන්ගයතින් කෙඩෙර ප්‍රමාණය තමන්ට අවම කරගන්න පුොළුව. තු ඕක කාලයක් තිස්සේ කරගෙන ගියාම අපි ද්‍යමනතුව අපේ අතින් පන්සිල් පද පහයි බේටම රැකෙනවා. උන්න හොම තමයි ඇත්තටම පන්සිල් වලට එන්න නං වැෑයම් කරන්න ඕන්න. යෝග මුල් කාලෙ ටිකක් කමාරුවේ නමුත් පිහුතුම් කරන්න පටන්ගන්න අප පිංිුතුර ඇත්තට මේ සිල්වලින් දියුණුවක් ලබන්න පුුවන් හැබේ එක තමන්ට තමන් අවංක වෙන්න ඕන. බො ගොඩක්හෑ සිල් සමාදන් වෙන්නේ අනිත්තයට පේන්නන. එමි පත් තමන් සීලවන්තේ කියන එක තමන් විතරක් දැනගන්න එකක් කෙනාට පෙන්න්නන්න යන්න ඕනනේ තමන් සීලවන්තේ කියලා. තමන් ඒ සීල අවංකව රැගෙන යන්න එකොට යෝජනා කරන පැවිදිව න්න කෙනෙක් තුම මේ සිල්ගන්නවා කියෙනෙක පැවිදදිවවෙන්න නැතිෙනෙකොට දාලා මේ කොට සැත්ටම. පලවෙනි අවුරුද්ධය ඔන්නොහොම පන්සිිල් පද බා රකින්න. ඔොහොම රකින ගමන් මාසික ටික දවසා අනිවාරයේම අටසිල් සමාදැන් වෙන්න. අටසිල් සමාදැන් වෙන කොටත් පැයි විසිහත්තරක් මටසිල් සමාදැන් වෙන්න. මොක ගොඩාකය සියහතර සමාදං වවෙන්න නිසා එක සීලි දියුණුවක් කියල කියන්න බෑ එ පැයි විසිහතර කටසිල් සමාදංවෙන මාසකට එක දවසා එක මුල් මාස කීපය එක දවසක් වගේ සමාදං වෙලා අගමාස වෙන කොට පුළුවන් තරම්බලන්න මාසකට දවසක් දෙක්කක් එහෙම සිල්ගන්න ඊළකට දැන්වුණන දෙවිනි අවුරෝද්ද දෙවනි අවුරුෝද ද මේ මේටික කරන ගමන් පුළුවන්තරහර ධර්මය කියවන්නේ කියව කියව බන අහාහා ඒ පැත්ත පුොළුවන්තරන් දියුණු කරගන්න බලන්න.දිවිනි අවුරුද්දී. දෙවිනි අවුරුද්ධිදී අපේ පින්හතුන් පන්සිල්වලත් තින්නගම අ්ටසිල්ගන්න කාලය වැඩි කරගන්න. අටසිල්ගන්න කාලය වැඩි කරගන්න. එතකට අට්ටසිල්ගන්න කාලයේ වැඩි කරගන්න කියන්නේ ඇ පහයටට විතරයින්න සමාදන් ගොනි. ඒක පොළුවන් තරං වැඩිකරගන්න බලන්න මාසෙකට එක දිගට දවස්තුනක් කතර සිල්ගන්නවා. මාසෙකට සතියා ඔය විදිට වැඩිකරගෙන වැඩිකරගෙන පලවෙනි මාසයේ දෙකේ වෙනකොට ඔකොහොම ගිහිල්ලා එතැන් ඉඳල දි්ගටම එක දිග්ගටම යවරදි මට සිල්ලයින්න. දිගටමේ අවරුද්දේ අටසිල්වලමින්. දැන් අපේ පින්ව තුම් පැවිදි වෙන්නන යන්නේ. මම පැවිදි වෙන්න යන කෙනටයි මේ උපදෙෂ්ටික දෙවෙන්නේ. පල්ලවෙනි දවසිින්දලාම අටසිල් සමාදන් වෙලා පැයි විසිහත්තරක් මුළු අවුරුද්දේම දිගටමට සිල් වලින් නතකට අට සිල් කැඩනැ කැන වාරයක් ගාන සමාදාං වෙන්න. බොද දැන් පන්සිල් වලින් සිිල්පද තුනයින තව වැඩිවෙන්නේ සිිල්පද තුන තමයි විකාලභෝජනා ශික්‍ෂාපදය ඉලට නැටුම් ගැවිුම් වැයුමාදීදේවල් ඒ සිික්‍ෂාපදය ඉළඟට උත්සුන් මහසුන් පරිහරණය කරන සිල්පදය. ඔය සිල්පද තුන පැවිදිවෙන් ඉන්න කනෙ කටසිල් රකිදි කිසිීම බාධාවක් නේ. පැවිදිවන් ඉන්න කනෙක් ඉන්නං තමන් ඒ අවුරුද්ධ පුරාම අටසිල් රකිනවා කියන එක තමන්ට, ගිහිජීවිතයද බාධාවක්නෑ මොකද අට සිල්වල ඉඳගෙන තමන්ට ගිහිජීවිතය කිසීම බාධාවක් නැතුව ගමන් කරන පුොළුව. තොට සිල්පද තුනයි සමාධං වෙන්න ති මොකද රස්සාාවට විකාල භෝජනාව අදාළ වෙන්නේ නැටුන්ගැඇුම් වැයු මාදී දේවල් අදාල වෙන්නේ උත්සුන් මහසන් කියනක දාළ වෙන්න ත්න්නේ. කොද දැනටත්තින්නවා පිහතුනි සිල් සමාදං වෙලා රස්සාවල් කරනයි. රේ රස්සාාවත්්‍ය එක් දැන් සහරස්සාාවල්න්නන් තියන ඇති ඇත්තර මේේවා කොහොමත් පව පන්සිල්ලුත් කැඩන සමහරස්සාවල් වලින්. තුොරේ ඒවගේ වෙලාවල්ලදී අපේ පින්වතුන් උත්සාහ කරන්න අරකට සෝදානම් වෙන්න. තරන දිනි අවරුද ක් දිගටමට සිල් අරෙන ඒක පුරදුව තකොට ඒ එකක අර පසිල්වාගේ කැඩන කැඩන තැනද හමතිස් සේ සමාදන් වෙන්න. ඊළඟට තුන්විනි අවුරුද්දෙද ඊළඟට අපේ පින්වතුන් ඊළඟ පියවර තබන්න දසසිල් සමාදැන් වෙන්න. දසසිල් සමාදැන් වෙලා එක දිගටම ඒ කාලයගත්ත කරන්න. හැබැයිතින් ඒකෙ දිනං අපි විිහතුටව මුොදල් පරිහරණය කියන කොටසු තැත්තර වලකින්න නම් වෙනවා. එතින් ඒකත් තවේවිංවතුන් ගිහිජීවිතේ දෙගෙන නං තින් කරන්න ගාමටික් දුස්කරවේ වී නමුත් එති උත්සාහ කරන්න. අර තුන්වෙනි අවරුද්ද කියන කාරණාව, ක් පැත්තකින් තිව්වත් යි පලවෙනි අවුරුදු දෙක කියන කොටසනම් මංකයාන අනිවාරයෙන්ම පැවිදි වෙන්න ඉන්න කෙනෙක් නම් ගිහිව පොරුදු වෙන්න ඇයි මං එහෙම කියන්නේ පැවිද්ධට පත්වෙන කොට ඒ පැවිදිූදා පටන් එතැංඉදලගත කරන්න වෙන්නේ ඔන්නඔය අවුරදු ගාන පොරුදු වෙච්ච දේටත් වඩා තිවුර ජීවිතය එතකොට සමහර කෙනෙකොට හිතන වන් ගිහිජීවිතය තුළ ඉඳගෙන කොහොමද මං පන්සිිල්ග සමාදැන්වෙන්නේ මං අටසිල්ගන්න කොහොමද කියලා එනම් හොඳින් මතකතියාගන්න පැවිදිියනයම් පසද්දි සිල් ලකින්න ගියාව ීටත්වඩාමාාවයි එක බොහෝම දුස්කර කාරණාව ඉතිං ඒ නිසා පැවිදිවෙච්ච දවසන්දල පැවිද්ධට හානියක් නොකරගෙන තම පැවිදිවෙච්ච දවසන්දලා තමන්ට අපුවත්වෙන් දවස වෙනකම්ම තමන්ගේ හිතට තමන්තම ආත්ම භිමානයක් ඇති කරගන්න පුළුවන් ජීවිතයක් ගත කරන්න නං. තමන් මගේ අදහස තමයි ඔන්න ඔය වගේ පොහුණු වීමකි මේ සාසනයට ඇතුල්ෙන්න. එතකොට අපේ පිංවතුන්ට ශාසනයට ඇතුළත්වීමේ අරථය අපේ පිංවතුන්ට අවබෝධ කරගෙනම මේට ඇතුළත් වවෙෙන පුොළවා. නකපි සමහරලට දක්කිනවන්නේ ඒ නුපුහුණු බවින් ශාසනෙට ඇතුල් වෙච්ච සමහරක්කයි නිසා අපේ ශසනයට මොනවගේ කැලල් ඇතිවෙලා තියෙනවද කියලා. ඉරි මේවට බලපාන හේතු කරුණු ගණනාවක් ඇත්තටම තියෙනවා. යපීවා මෙතන සාකච්ඡා කරන වශනය රි මගේ අදහස තමයි ඔන්න ඔහොමහවබෝධයක් ඇති කරගත්තු ති. අපේ පිංවතුන්ට තමන් එන්න අරමුණ මේ ජීවිතයේ ඉටු කරගන්න පොළුව. ඉදි මගේ මේ අදහසක් ම මේ ඉදිරිපත් කලේ මේ ධර්මය කොහෙවත් තියනෙ කක්්නෙවෙයි මගේ අදහසක් මං මේ දිරිපත් කළේ අපැේ පිංහතුොට හිතෙනවනම් හොඳයි කියලා පැවිදි වෙන්නේ න්න කෙනෙක් ඉන්නවන ඔන්නඔේ ක්‍රමය අනුගමනය කරල බලන්න උකද තමන්ට පැවිදි වෙලානං යන්න තියෙනෙල් අරමුණකට ඒක ගහිව ජීවිතය දල පුරුදුුවවෙන්න. තුොර තමන්ට පැවිද්දල ලපු දවසසිදලා තමන් ඒ ගත කරන ජීවිතය තමන්ගේ පැවිද්ධට හානියක් නොකරගෙද තර පැවිද්ධට හානි කරගත් තම තියන තමන්ගේ පාඩුව තමයි පිහතුරි මේ ගිහිියෝ දෙන්නේ සද්ධහාාවයෙන් දේවල් බලන්නකෝ අපේ පිංහතුර මේ ග ගිහි පිරිස හාමුරුවුට කොට්. චර උපස්ථාන කරනවද කොයි තරම් උන්නහන්සේල වෙනුවෙන් කැප වෙනවද සමහර වෙලාවට තමන්ගේ ගෙදරබොන්න පිටියකනේ නමුත් බලන්නක හාමුදුරුවන්ට පිටිපෙකට්ටි එකක් පූජ කරනවා. සමහර වෙලාවට ගෙදර ගාණ්ඩ සබංක ඇල්ලක්නේ නමුත් සබංගුඩු පැකට්ටි එකක් පගේ දේවක් පවා හාමුදුරුවෝට පෝජා කරනවා තමන් මාස ගානකින් වස්තරයක් කරගෙනනේ ತ ಲලන්න ಟ್ಟಪಿರಿಕರක් ಮರಗೆ ಗೀಲ ಮಹರ್ಲಾಟ ಾಮದುರ ಣು ಪೋಜಾಕರವ. සමಹಾර ಮವವರು ದರುು ಅುರುದ್ದ ಪರಾಮದೆ ಪಂಚಿ ಮುದಲ್ಟಿ ಕತುಗರಗೆ ನೆತතුಕರಗೆ ೆಕතුುರಗೆ ನೆತುಕರಗೆ ಯಂದಲ ಮನುವ ಹರ ಪಿරිಕರක් ಕದಲ ಗೇಲ ಪೋಜಾಕರනවා. ಬುದು ದುರು දවසක් එක වෙලාವකೆ ಹಾනවා මಹಣಿನಿಮ ಗಿහිಿಯෝ ನುಬಲಟ ಮ විද್ಯයට ಮී අත්කාර සම්මාන දෙන්නේ සිව්පසයෙන් සංග්‍රහ කරන්නේ නුඹල පැවිද්දු කිලිහිතාගෙන මොකද ඔවුන් ඒදේවල් දීම අරමුණත් තිනවා මට මේ කරන පෝජාවල් වලින් මතු සංසාරේ මට මිින්නි මේේ වගේ සැපව ජීවිතයක් ලැබී කියලා ත්‍ර භාගතනන්සේ භික්‍ුණහස ලගින් අහන්නේ ඒක ලබා දෙන්න තරම් නුම්ඹල සුදුසු පැවිද්දද කියලා මහාසපුර ොත්‍රර ල ොතර ඇතිවන එක තම මේ කරනාටික කච්චා කරන්නේ බුදු හාමුදුර එක තැනකද කියනවා දුස්සීලව දායකයෝ දෙන සිව්පසය පරිහරණය කරනවට වඩා. කුසගින්න නිවාගන්න දැවෙන ගිනි ගුලියා අනු බව කරන එක ඉට වඩා සැපයිකිවා. දැවෙන ගිනි අගුරු අනු බව කරනක ඉට වඩ සැපැකිෝ මොකද. ඒ ගිනිිය අංගුරුුවලින් දැවෙන් එක ජීවිතය එක ජීවිතයටත් වඩයි එක්ක දවසයිනි හැබැයි සද්ධහාවෙන් ගිහිියෝ දෙන සිව් පසය දුස්සීලව පැවිද්දු පරිහරණය කරෝ කියල තියෙන්නේ සංසාරයේ දෙවෙන ජීවිත ගාන මෙපමණයි කියල කියල නිම කරන්න බේ. තිංසා මිනිම මේ කාරණාව හිතට නගා ගෙන අපේ පිංතුන් පුළවාන් තරං අවබෝධයෙන් ඇතිකරගෙන ධර්මමාර්ගේ තුළ හැසිරන්න. තියදම අතර කරුණු කීපයක් මැත්තටම අද දේශනාව දපට සාකච්චා කරන්න ඕනා. මම කාරණාවල් මගනු හැර විස්තර කළේ මේ කරුණු අපි පිඟතුර ගුඩා ප්‍රයෝජනවත්තිෙන නිසා. තෙමන අපි අදධට දේශනාව නිමාවට පත් කරන තියදපි අපේ දේශ මූලික දේශනාවේ නිමාවට පත් කළේ ධර්මාශකරයිතුමා සාාසනී දායකෙක් වෙන ශාසනය කොටස් කරුවෙක් වෙන්න දරුවොන් දන්දින කාරණාව. තියතනින් තමයි මිහිඳ කුමාරියැයි සගමිත්තා කුමරයැයි ශාසනට පූජ කරන්නේ අපැපියඒ කොටස ලබන සතියේදී සාකච්ඡා කිරීම අරමුණින් අපි අදටට දේශනාව නිමාවට පත් කරනවා. එමන අද දවසෙත් අපි දැස් කරගත්තු සියලම පින්. අද දේශනාව ශ්‍රවණයකරුපු ශ්‍රාවක පින්ත් හැමදිනනාටමත් අපි මේ වෙලාව අනුමෝදන් කරනවා ත් නාලිකාවෙේ ස භාපතිතුන්ටත් සාමාන අ දිකාරතුමන්ටත් කාරරිමන් ලපිංහත් හැමදිනාටමත් මේත් සියලුපින් අඩුනැතුව අනුමෝදංවේවා ඔවුන්ට ඔබා පැහැමදිනාටමත් කෙටිමකාලයකින් පහසුමාකාරෙන් සොකසාහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර සත්‍යය ධර්මිය අවබෝධ කරගන්න මේ උදාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධූ, සාධෝ, සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමු ආකාසටහා ചुබුම්මටහා දේවානාග මහිද්දිිකා පුഞഞන්ang අனுมෝதிත්වා ചරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනங சிරන්රකතුు සම්මා සම්බුද්ධ දේශනං சிරන්රക്കන්තුु සම්මා සම්බුද්ධ සාගකන්.